පොඩ්ඩක් පල්ලෙට ඉඳලෙ. හරි. ඕ ඕ. හොමෙන් හොමෙන්. මේ හොමෙන් නම. ගර්ල් ශනුලි එක අද ඔයාලකට වෙලා තියෙන දොළුකන්ද ඇප්සලින් කරන හැටි බලන්න. ඉතින් ඇත්තටම ගත්තොත් රාශිජනක ක්‍රීඩා අතරින් විශේෂ තැනක් ගන්න ඇප්සලිනොයි ක්ලයිම්බිනොයි. එතකොට අපි අද මේ කරන්න හදන්නේ ඇප්සලින් එකක්. ඒ කියන්නේ දොළුකන්ද උඩටම නැගලා රෝප් දාලා පහළට බහින එක. දොළුකන්ද වෙත ළඟා වෙන්න පුළුවන් මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කුරුණෑගල ඉඳලා දඹුල්ල මාර්ගය ඇවිල්ලා මුත්තේටුවේ ගල හන්දියෙන් වැල්ලව ගණේ වත්ත මාර්ගයෙන් දොළුකන්ද පන්සල ළඟට ඇවිල්ලා දොළුකන්ද පන්සල හරහා දොළුකන්ද තරණය කිරීම. අනෙක් මාර්ගය තමයි කුරුණෑගල දඹුල්ල මාර්ගයේ ඇවිල්ලා ඉබ්බාගමුවෙන් හැරිලා මඩගල්ල මාර්ගයේ ඇවිල්ලා ගොඩගාල හන්දියෙන් බැහැලා දොළුව ගම්මානයට පිවිසිලා දොළුකන්ද තරණය කිරීම. නම් ටිකක් ගමන අවසානයට කියන්න අපි දොළුකන්ද මුදුනට මේ ඇවිල්ලා ඉන්නේ තව චුට්ට දුරක් තියෙන ඉතින් බලමු දැන් මේ යන පරිසරය හරිම සංවේදී පරිසරයක් ඉතින් ගොඩක් සතුට හම්බුණා ඒගොල්ලන්ගේ ඉස්සරහ මම ඔයගොල්ලන්ට ගෙනාවා ඉතින් බලමු තව ඉස්සරහට මොන වගේ සතුටද මේ පරිසරයේ ඉන්නේ එයාලා ගැන විස්තර මම ඔයගොල්ලන්ට ගේන්නම් ඉතින් අලුත්ම අත්දැකීමක් තියෙන්නේ ඉස්සරහට වීඩියෝ එකේ රෝප් දාලා බහින්න යන්න අපි දොළුකන්ද හැමෝම නගිනවා දොළුකන්ද හැමෝම බහින්නේ මේ පැත්තෙන්මයි දොළුකන්ද හැබැයි අපි බහින්නේ වෙනස්ම ත්‍රාසජනක විදියට ඒ රෝප් දාලා දොළුකන්ද බහින්නයි යන්නේ ඉතින් වීඩියෝ එක ඉස්සරහට අන්තිම වෙනකම්ම බලන්න අන්තිම වෙනකම්ම හරිම මේ කුතුහලයක් තියෙනවා ඔයාලට කුතුහලයක් අනිවාර්යෙන්ම ඉතුරු කරලා තියෙනවා ඉතින් ඒකත් එක්ක වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න අනිවාර්යෙන්ම මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරන්න මගේ ඉස්සරහට මේ වගේ වීඩියෝස් යනවා තව ලස්සන ඒවා ඔස්සරහට බලන්න ඕනේ නම් ඔයගලන් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න ඕනේ ඉතින් ඔයාලා තියාගන්න යාළුවන්ට ෂෙයා කරන්න බලමු කිරිල්ල ඉතින් මේ දොළුකන්දත් එක්ක බැඳුණු ඉතිහාස කතා නම් ගොඩක් තියෙනවා. ඒ අතරින් ගත්තොත් වාල්මීකි රාමයට අනුව නම් රාම රාවණත් එක්ක ඇතිවන හටනකදී තුවාල ලබනවා. මේ රාමට බෙහෙත් කරන්න ඖෂධ හොයාගෙන එන්න පැවරෙන්නේ හනුමන්තට. හිමාලයට යන හනුමන්තට කලබල නිසාම ඖෂධ පැලෑටිවල නම් අමතක වෙනවා. ඒකට විසඳුමක් විදිහට මේ හනුමන්ත හිමාලයෙන් කෑල්ලක් කඩාගෙන එනවා. ඉතින් ඒ කඩාගෙන එන හිමාලයේ කොටසින් ලංකාවට එනකොට කෑලි කීපයක්ම තැනින් තැන වැටෙනවා. ඉතින් ඒ වගේ වැටුණු කොටසක් තමයි මේ දොළුකන්ද විදිහට හඳුන්වන්නේ. ඇත්තටම ගත්තොත් මේ හිමාලයේ තියෙන බෙහෙත් පැලෑට වලින් කිහිපයක් මේ දොළුකන්දෙදිත් අපිට දැක ගන්න හම්බ වෙනවා. වනරාජ, හිරුරාජ, ගුරුරාජ, ගලුන්රාජ වගේ රාජ වර්ග පහකට අයත් බෙහෙත් පැලෑටිත් මේ දක්නට ලැබෙන බැවින් ඒක සනාථ කරගන්න පුළුවන් අපිට. මේක අවුරුදු 9ක් පරණ කුස්සලක් මේක මෙච්චර ලොකු වෙනවා කියන්නේ මේක සෑහෙන කාලයක් තිස්සේම පොඩ පොඩ ලොකු වෙලාම ලොකු යෝධ කුස්සලක් මේ වෙන්නේ. ඉතින් මේක සංවේදී පරිසර කලාපයක් මෙතනක් තියෙනවා. උපරිම යවලත් ඔච්චර තමයි. එච්චර තමයි. දැන් සන් ලෙෆ්ට් හෑන්ඩ් එකද රයිට් හෑන්ඩ් රයිට් අය හරි ඔයාලා ඇසෙන ඔව් හරි ඔහොම පණිනකෝ අනේ පැත්තට හරි සනලා ටික කුඩට එවන්නද ඩගේකේදී මම එවන්නම් උඩට සනුලි ඔව් ඔහොමම ඔයා මෙන්න මේ රෝප් එක මෙතනින් අල්ල ගන්නකෝ අල්ලගෙන අර පාත කට්ටියට බහින්නකෝ එහෙම ඉද අන්න රයි ඒක යටි මෙයාම හරි සනුලි ඔව් අය දැන් ඔයා දකුණු අතෙන් අල්ල ගන්න ඕන ඒක මේ අත මෙහෙම පිටිපස්සට එන විදියට මේක ඔව් හා හරිද හා අනිත් අත මෙහෙම අල්ල ගන්න මෙතනින් මෙතනින් ඔව් හැබැයි මේ ළඟට ගන්න එපා ඈ හා හැම වෙලේම කකුල් දෙක තියා ගන්න ඕන තමන්ගේ උරහිස් මට්ටම තියෙන්නේ ඔව් උරහිස් මට්ටමට ඇඟේ බර උඩරිම පිටිපස්සට දෙන්න මෙහෙට ඔව්
එතකොට ඔයාගේ අතට බරෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. හරි. ඔය ගණන් බහින්න. පළවෙනි චුට්ට විතරයි අමාරු සංගේ. ඔව්. හරි. ඔය කහපාට රෝප් එක රූඩින් දා ගන්න නම් යද්දි අන්න හරි. හායි. හායි. මහන්සිදී රෝප් එක පහලට පහලදීන් රෝප් එක උඩට දෙන්න ඕනේ. ඉතින් මේ පහලදීන් රෝප් එක මම මේ අතින් අදින්නේ. ඉතින් ඒක ඇද්දලා උඩට දෙන්න ඕනේ මෙන්න මෙතනින් උඩට යන්න නම්. ඉතින් ඒ රෝප් එක උඩට දෙනවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් ලොකු ශක්තියක් තියෙන්න ඕනේ ඒකක් දෙන්න. මර මහන්සියක් තියෙනවා ඉතින්. පේනවත් ඉතින් ඔයගලන්ට ඇත්තම ලස්සනයි. මේක ලොකු අත්දැකීමක් මට නම් මේ වගේ ගමනක් මේ විදිහට යන්න ලැබීම. ඉතින් ආසයි ඉන්නවා නම් හැමතිස්සම අලුත් දෙයක් කරන්න, ඇඩ්වෙන්චර් එකට ආසජනක දේවල් කරන්න ආසයි ඉන්නවා නම් ඉතින් එකතු වෙන්න අපිත් එක්ක මේ වගේ ජීවිතේ විඳවන්න නෙමෙයි විඳින්ද. ඇත්තම මේක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඔන්න මාර සතුටුයි. ඉතින් බලමු තව ගොඩක් දුර යන්න තියෙනවා පහලට. පහලට පේනවත් ඉතින් වටේම හරිම ලස්සනයි. පහලට පේනවත් මෙතනත් මේ තියෙන මොනවද කියලා. ඉතින් ප්‍රීමා නූඩ්ල්ස් පැකට් එකක් තියෙන. ඉතින් මේ උඩට ඇවිල්ලා උඩින් කාලා දාපුවා තමයි ඉතින්. ඔය වැඩ නම් කරන්න එපා කියලා ඉල්ලනවා. හරි මම හරි මහන්සියක් තියෙනවා ඉතින් ලේසි නෑ ගමන. හැබැයි හරිම ආස හිතෙනවා. මුල් මැටි කරන් ඇත්තරම ගොඩක් අමාරුයි, හරි අපහසුයි. ඒ ටික නම් ඉතින් සාමාන්‍ය විදිහට පුළුවන්. ලොකු ශක්තියක් වැවෙනවා ඉතින් මේ වැඩේට. තිංගල ලිස්සනවා වල පේනවා ඇති. ඒක සෙවලක් තියෙනවා ඉතින්. වැස්ස තිබුණා. වැහිකළු වරක් තවත් එනවා. පහල කට්ටිය ඉන්නවා. ඉතින් වතුර බින්දුවගේ කුත් ඇටනවා.
හරිම ලස්සනයි ආසයි තනවා ඔයයි ඒක නම් මරු අය පට්ට එලගිරි බලන්න බැහැල ඉවරයි විනාඩියක් දෙන්න රෝප් ගලවන ගම ඉන්නේ ඔයාට සේෆ්ටිය ගන්න පුළුවන් උට Thank you very much, Aye. Oh, yeah, I'll hit Lati Biro. No. මේ දොළුකන්ද පරිසර කලාපය සංවිධී පරිසර කලාපයක් හා ආවේනික සත්ත්ව කොටාශයකින් පිරුණු පරිසර කලාපයක්. ඉතින් ඇත්තනම මේ දොළුකන්ද වෙත එන ඔයාලගෙන් අපිට ඉල්ලන්න තියෙන්නේ මේ සංවිධී පරිසර කලාපයටවත් නැත්නම් ආවේනික වූ සත්වෙන් ජීවත් වෙන මේ පරිසරයටවත් සත්තුන්ටවත් හානියක් හිරිහැරයක් වෙන විදිහට හැසිරෙන්න නම් එපා කියලා. ඒ වගේම මම වෙනද වගේම ට්‍රැවල් ගර්ල් ශනුලි ඔයාලගෙන් ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම තමයි අපි මේ අනේ එන හැම තැනකදීම අපි අරන් යන ටොපි කොලයක්ද බිස්කට් පැකට් එක කොලයක්ද අනිවාර්යයෙන්ම ඔයාලගේ බෑග් එකේම අපහු දාගෙන අරගෙන ඉන්න කියලා. දොළුකන්ද ඇවිල්ලා තියෙනවා නේද? දොළුකන්ද උඩට. දොළුකන්ද මැද. පහළත් නෙමේ මැද. අපි දැන් ඉන්නේ මැද. මේ වගේ තැනක් තියෙනවා කියලා කවුද හිතන්නේ? මෙන්න තියෙනවා අද බලාගන්න. ඉතින් අපි රෝප් දාලා පහළට බහිද්දී අපි නැවතුනේ මැද මේ කොටසේ. තාප් පහළට තියෙනවා. පේනවනේ පොඩි වැස්සෙන් එනවා කට්ටිය ඉතින් හරි අමාරුයි යන්න ඉතින් බලමු තවසන් දුරක් මම හිතන්නේ යන්න තියෙන පාර හොයාගෙන අපිට ඇත්තටම කළුවර නෙමේ තියෙන්නේ ඇත වෙනවා මේ තාම කළුවර වැටිලා නැහැ මේ ඇතුලේ වැස්සත් එක්ක තමයි කළුවර ඇවිල්ලා තියෙන්නේ දැන් වෙලාව නම් වෙලාව දැන් 6ට විතරයි පහමාර 6ට විතරයි පහට පහමාරට පහ 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 ඒ වගේ වෙලාවක් ඇති. තේ වෙනවා.